ශ්‍රී ලංකාවේ බොහෝ දේ ආණ්ඩුව විසින් සිදු කරන්නේ හොරෙන්. ඇතැම් දේ සිදුවන්නේ ආණ්ඩුවට හොරෙන්. මේ නිසා පිටරටවල විස බීජ ටොන් ගණන් ශ්‍රී ලංකාවට ගොඩබසින තුරු කිසිවෙක් දන්නේ නැහැ. ඒ වගේම ආණ්ඩුව මේ රටේ සුවහසක් ජනතාව අත්විඳින දුක දන්නේ නැති බව ගම්මැද ගේයින් ගෙට යන විට අපට තේරුම් ගියා. ගේයින් ගෙට මේ පාරේ නම හීන්ගල්ගොඩ. පාර හදලා අවුරුදු දෙකහමාරක්. දැන් තියෙන්නේ ගල්ගොඩක් විතරයි. පාරක් නැහැ. රුපියල් 1,421ක් වියදම් කර මේ පාරට ගල් සහ තාර දෙමුවද නැතිනම් තාර පුගවා ගල් ඇලවුවාදයි සැකයක් මතුවෙනවා. මේ මාර්ගයේ ඉස්තර නම් බස් රථයක් ගමන් කළා. නමුත් දැන් එය දක්නට නැහැ. ඊට හේතුව බස් රථයක් දෙවීමට පාරක් සොයා ගැනීමට නොහැකි නිසා. හැබැයි තේතලු ප්‍රවාහන ලොරි රථ නම් තවමත් ගමන් ගන්නවා. එම ලොරියෙන් ලොරියට මාර්ගයේ ගලින් ගල ගැලවී යනු දැකිය හැකි. තේතලු නෙලා ජීවත් වෙන පවුල් 800ක් අවුරුදු ගාණක් පාරක් වෙනුවෙන් පිරුම් පුරමින් සිටිනවා. බෙල්ල මුල්ලි වයිකාල් ගමට ගම්මැද්ද කණ්ඩායම ළඟා වුණේ දැඩි අසීරුවේ. බෙල්ල මුල්ලි වයිකාල් කියන්නේ 30 වසරක යුද්ධයට තිත තැබූ තැන. පවුල් 400ක් වසර 8ක් පුරා මෙහි ජීවත් වුවද කිසිදු සංවර්ධනයක් සිදු වී නැහැ. ගමේ මිනිස්සු තමුන්ගේ ප්‍රශ්න කියන්නට වචන නාස්ති නොකොට වතුර වීදුරුවක් අපේ අතට දුන්නා. ඔවුන්ගේ අභියෝගය වූයේ හැකිනම් ඒ බොන ලෙසයි. ඒ වතුරවල වැඩිපුරම තිබුණේ රොඩු. පරීක්ෂණ වාර්තාවක් පවා තහවුරු කරලා තිබෙනවා මේ වතුරවල යම්කිසි ද්‍රව්‍යයක් මිශ්‍ර වෙලා තිබෙන බව. රෝගීන් පවා වාර්තා වෙලා සමහර විට ඒව රසායනික අපද්‍රව්‍ය විය හැකි. මේ වතුර පොන දරුවන් අවම වශයෙන් සතියකට වරක් රෝහල් ගත වෙනවා. මේ ගමේ මිනිස්සු බැටිපුර සිටින්නේ ගෙදර නෙවෙයි රෝහල්වල. යුද්ධයෙන් පසුව බොහෝ දෙනා බෙල්ල මුල්ලි වයිකාල් වෙත විනෝද ගමන් යන්න පුරුදු වී සිටිනවා. එවන් ගමනකදී වතුර වීදුරුවක් අතටගෙන බලන්න මේ මිනිස්සුන්ගේ දුක ඔබටත් දැනේවි. පුදුකුඩු ඉරිප්පු මල්ලිහෙතිව් ගම්මානයේ ගෙයින් ගෙට ගිය අපට පවුල් 280ක් මුහුණ දෙන පානීය ජල ගැටලුවක් ගැනත් ආරංචි වුණා. එක් පසකින් ජල ප්‍රශ්නය, අනෙක් පැත්තෙන් අලි ප්‍රශ්නය. මේ මිනිස්සුන්ගේ දුක දෙපැත්තකින් ඔඩුදුවලා. පෙර රජ දවස දළදාවේ ඇත්තු නාවන්න ගෙන ගිය මාර්ගය මහනුවර වත්තිගම ඇත්ගාල පාර ලෙස හැඳින්වෙනවා. ඒ මාර්ගයට මායිම්ව ජීවත් වන පවුල් 300ක් උග්‍ර ජලහිඟයකට මුහුණ පා සිටිනු අද එහි ගිය අප කණ්ඩායමට අසන්නට ලැබුණා. පෙර රජ දවස ඇත්තු නාවපු ගමක ඇත්තු වතුර බොන්න නැතිව ඉන්න හැටි අපි දුටුවා. මේ ගම පහළ යටවර වුණාට ජනතාව ඉන්නේ උස් බිම්බල නිවාසවල. කළුගල් තලාව නිසා ලිං හාරන්න බැහැ. පහළ උල්පත් තිබුණත් වතුර ගන්න නිසි ක්‍රමයක් නැහැ. ජනතාව ඉල්ලන්නේ වතුර ගන්න නිසි ක්‍රමයක්. ජල සම්පාදන අංශ සිටියමකින් හෝ මේ ගම ගැන බැලුවනම් මේ ජලය තිබෙන උල්පත් ගැන දැනගන්න තිබුණා. එසේ වූවා නම් උල්පත් පෙනිපෙනී හඬන දුප්පත් මිනිස්සුන්ට හොඳ වතුර වීදුරුවක් බොන්න තිබුණා. ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම් වල තවත් කඳුළු කතා රාත්‍රී 10ට. ගම්මැද්ද ගෙයින් ගෙට.